කවුරු මොනවා කීවත් ලිංගික ජීවිතේ උපරිම සතුටින් ගෙවන්න හැමෝම කැමතියි. ඉතින් මේ ගැන අද අපි කතා කරන්න හිතුවා. මේ ගැන අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් දේවල් ටිකක් ගැන. ඔයාටත් මේ පිළිබඳව තිබෙන අදහස් අවසානයේදී අපහ බෙදා ගන්න අමතක කරන්න එපා. ඔබේ ලිංගික ජීවිතය තුළ පිබිදීමක් අවශ්‍යද? විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව සොයාගත් ඔබට අනුගමනය කළ හැකි නිදන කාමරේ රහස් කීපයක් මේ. ඔබ අලුත බැඳපු විවාහක යුවලක් වුවත්, දශක ගණනාවක් පුරා විවාහක යුවලක් වුවත්, ඔබේ විවාහය තුළ ලිංගික ජීවිතය කුල්මත් කරන්නට මේ විශේෂඥ උපදෙස් ඔබට අනුගමනය කරන්න පුළුවන්. කාලයත් සමඟ ලිංගික ජීවිතය තවත් ඒකාකාරී දෛනික චර්යාවක් බවට පත් වෙලා ඇති. තවද ජීවිතයට රසය දෙන්නක් වෙනුවට මේ ජීවිතයට බරක් වන්නටද පුළුවන්. සහකරුවන් අතර හීන වූ උද්‍යෝගය නිසා මත ගැටුම් වලට පවා තුඩු දිය හැකි බැවින් ලිංගික ජීවිතය අප්‍රසන්න වන අවස්ථාද නැතුවාම නොවේ. විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ, ගේ දොර වැඩ, වතු පිටිවල සහ අමතර වැඩවල නියැලෙන විඩාපත් මව්වරුන්ටත්, රැකියාවල නියුතු කාර්යබහුල පියවරුන්ටත් ලිංගික ජීවිතයේ මානසික සැනසීමක් විනා මානසික ආතතියක් වීම සාධාරණ වන්නේ නැහැ. විද්‍යාත්මක අධ්‍යයන වලින් සොයාගෙන ඇති පරිදි සාර්ථක ලිංගික ජීවිතයක් කෙටි කාලීන තෘප්තියක් පමණක් නොව පෞල් ජීවිතයේ දිගු කාලීන සුභ සිද්ධි වලට බලපාන බව තහවුරු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම කිව යුත්තේ සාර්ථක ප්‍රසන්න ජීවිතයක් අගනා විවාහ සම්බන්ධතාවකට බලපාන මූලිකම සාධකයක් වන බවයි. ඉතින් ඔබේ සහකරුත් සමග අද්විතීය ලිංගික ජීවිතයක් ගත කිරීමට මෙම හේතුවක් වෙනවා නොවේද? ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කර ගැනීම සඳහා විද්‍යාත්මක පිටුබලයක් දුන් නිදන කාමරයේ රහස් කිහිපයක් මෙන්න. පළවෙනි එක. ජීවන සුවඳ නැතහොත් මෘදු සුවඳ විලවුන් වර්ගයක් ආලේපනය. මේ කියන්නේ සුවඳ විලවුන් වලට වඩා සහකරුගේ ජීවන සුවඳ නැතහොත් දහදිය සුවඳ මගින් සහකාරිය ලිංගික උත්තේජනය බව සොයාගෙන තිබෙනවා. 2007 වසරේ සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගියේ පුරුෂයන්ගේ දහදිය සුවඳේ අඩංගු ඇඩ්‍රොසයිඩෝන් වැනි සංඝටක නිසා එමගින් කාන්තාවකගේ හෝමෝන මට්ටමේ ප්‍රතික්‍රියා කොට කාන්තාවන් ලිංගිකව සක්‍රිය කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කරන බවයි. ඔබේ සහකරු උද්දීපනය කිරීම සඳහා ඔබට මෘදු මල් සුවඳක් දෙන සුවඳ විලවුන් වර්ගයක්ද ආලේපනය කරන්නට පුළුවන්. මෙය අසාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනත් අධ්‍යයනවලට අනුව මෙමගින් රුධිරයේ පෙනයිල් ශ්‍රාවණය වැඩි කර රුධිර ප්‍රවාහය වැඩිකොට ලිංගික උත්තේජනය වැඩි කරනු ලබනවා. 2. වැඩිපුර හිරුවෙලිය. වැඩිපුර හිරුවෙලියට නිරාවරණය වීම ඔබේ ලිංගික ජීවිතය තවත් කාර්යක්ෂම කරන බව ඔබ දැන සිටියාද? හිරුවෙලිය නිකුත් කරන ඩී විටමින් නිසා මගින් පුරුෂයන්ගේ ශක්තිය වැඩි දියුණු කරන අතර කාන්තාවන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහළ යන්නේ හොඳ ලිංගික සක්‍රීයතාවයක්ද ඇති කරමින්. ඉතින් මල්වත්තක හෝ මුහුදු වෙරළක ඇවිදින්නට ගොස් මදක් උණුසුම් වී නිදන කාමරයේ ඒ උණුසුම සමරන්නට අමතක කරන්නට එපා. 3. කට දැවිල්ල කෑම ආහාරයට ගන්න. ආදරය මිහිර තුළ ජ්වලිත වන්නට කලින් ටිකක් කුල්මත් වෙලා හිටියොත් හොඳ නැද්ද? වැඩිපුර කට දැවිල්ල ආහාරයට ගන්නට කැමති පිරිමින්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහළ තත්ත්වයක ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව සක්‍රිය වන බව සොයාගෙන තිබෙනවා. කුල්මත් ආහාර වේලකින් පසුව එක්වී සතුට විඳීමට ඔබත් මහත් රසයක් ගෙන දෙනවා නොඅනුමානයි. 4. දේ තමා බියජනක චිත්‍රපටයක් නරඹන්න. ඔව්, බියජනක චිත්‍රපටයක් ඔබ දෙදෙනා තවත් ලං කරන බව ඇත්තයි. නමුත් එම ලන්වීම නිදන කාමරය තුළටද ව්‍යාප්ත කරගත හැකි. බියකරු චිත්‍රපට මගින් ශරීරයේ සානුකම්පිත ස්නායු පද්ධතිය, එමන් නැත්නම් SNS නමින් හඳුන්වන ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන අතර මෙය ලිංගික අවයවවල උත්තේජනයන්ද ඇති කරන බව සොයාගෙන තිබෙනවා. එක්වීමකට පෙර ත්‍රාස්‍යජනක චිත්‍රපටයක් නැරඹීම දෙදෙනාගේම ප්‍රබෝධමත් එක්වීමකට මුල පුරන බව අමතක කරන්න එපා. එමගින් ලිංගික අත්දැකීමට රස මුසු කරනු ඇත. 5. දේ ටිකක් වෙනස් දෙයක්. ඒ තමා මේස් පළඳින්න. මේ අසාමාන්‍ය ලෙස ඔබට දැනෙන්නට හැකිමුන් 2011 වසරේ නෙදර්ලන්තයේ කළ අධ්‍යයනයකට අනුව ඔබේ පාද උණුසුම් කර තබා ගැනීම මහතෘප්තියක් ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා. මේ හැමදේටම අමතරව කාමර උෂ්ණත්වයේ සිට ප්‍රසන්න පරිසරයක් මගින් ඇයට සුරක්ෂිත මෙන්ම නිදහස් බවකුත් සුවපහසු බවකුත් ගෙන දෙන අතර ඔහුටද නිදහස් මානසිකත්වයක් තුළින් දෙදෙනාගේ ප්‍රබෝධමත් එක්වීමකට මුල පුරනු ඇත. එහෙනම් මේ විද්‍යාත්මක සොයා ගැනීම ඔබත් ජීවිතයට එක් කරගෙන ඔබේ ලිංගික ජීවිතය වඩා සතුටින් විඳින්න. අපි ගිහින් එන්නම්. නැවත මෙවැනි අමුතු වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.
මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත ක්ලික් කරන්න.